අපි තීරණය කරා ජාතික ජනබල වේගයේ කොට්ටාස සභාව කියන සංකල්පය එක්ක අපි සෑම ග්‍රාම සේවක සේවා වසමක කොට්ටාස සභා හදුවා. ඒ කියන්නේ ගමේ නායකත්වය ගන්න ජාතික ජනබල වේගයේ දේශපාලන ව්‍යුහය බිම් මට්ටමේ දේශපාලන ව්‍යුහය සකස් කිරීම සඳහා ජාතික ජනබල වේගයේ NPP කොට්ටාස සභා සෑම ග්‍රාම වස සේවා වසමකම මේ වෙනකොටත් අපි හදලා තියෙනවා. ඔබ දන්නවා දන්නවා ඇති ලංකාවේ ග්‍රාම සේවා වසම් 14000ක් විතර තියෙනවා. මේ වෙනකොට අපි 11000ක විතර NPP සභා හදලා තියෙනවා. ඒකෙදී අපි එතකොට තීරණය කරා අනිවාර්යයෙන්ම ඒ සභාවල කාන්තා සහභාගීත්වයට අවධානය දෙන්න ඕනේ කියලා. එතකොට නිලධාරී මණ්ඩලයට ඒ හැම සභාවටම නිලධාරී මණ්ඩලයක් ඉන්නවා. සභාවක් තියෙනවා. ඒකේ කාන්තා සහභාගීත්වයට අවධානය දෙන්න කියලා ඒක අවම වශයෙන් 30%ක සහභාගීත්වයක් තිබිය යුතුයි කියලා අපි තීරණයක් ගත්තා. හරිම අමාරු වුණා අපිට මුලින් මේ සභාවලටත් කාන්තා සහභාගීත්වය ලබා ගන්න. එතකොට ගිය අවුරුද්ද ඊට පස්සේ ඔක කොවිඩ් සහ ආර්ථික අපේ ආර්ථික අර්බුදය නිසා අපේ ක්‍රියාවලිය ටිකක් ඒකටත් අභියෝග රාශියක් එල්ල වුණා. නමුත් ගිය අවුරුද්දේ අපි තීරණය කරා එහෙමනම් කාන්තා සභා කියලා අපි වෙනම හදමු කියලා. එතකොට තමයි අපිට තේරුනේ කාන්තා සභා කියලා අපි වෙනම කොට්ටාස සභාවලට ඇරෙන්න ගැහැණුන් විතරක් ඉන්න සභා හදන්න පටන් ගත්තම මෙන්න බලාගෙන යනකොට වසම් වලින් ගැහැණු හිතා ගන්න බැරි විදිහට මේවට ඉදිරිපත් වෙන්න පටන් ගත්තා. එතකොට අපිට තේරුණා ඇත්තටම ලංකාවේ පළවෙනි වතාවට ගැහැණුන්ට ආරක්ෂිතව ගැහැණුන්ගේ නායකත්වය යටතේ දේශපාලන වේදිකාවක් හැදෙනකම් බලාගෙන හිටපු ගැහැණුන් බහුතරයක් හිටියා කියලා. ඒ අවස්ථාව දුන්න විතරයි ඒ අවස්ථාව ආව විතරයි ඒකෙන් ප්‍රයෝජනය ගන්න ගැහැණුන් පුදුම විදියට ඉදිරිපත් වුණේ. ඒක මම හිතන්නේ එකක් අපි ඒ අවස්ථාව දුන්න. හැබැයි ඒ අවස්ථාව හැදුනේ හරි වෙලාවට 2023 වෙනකොට ලංකාවේ ගැහැණිය මම හිතන්නේ ඔබ දන්නවා කොහොමදත් අපේ රටේ ගැහැණුන් වැඩ කරන විදිය ඔවුන් රැකියාවලත් ගෙවල්වලත් බර අදින්නේ අපේ රටේ ගැහැණුන් කිව්වොත් ඒක බොරු නෙමෙයි. අපේ රටේ ආර්ථිකය ගත්තත් අපේ රටේ ආර්ථිකය තුල ප්‍රධාන ශේත්‍ර මේ රටට අපේ ශ්‍රී ලංකාවට ඩොලර් හම්බ කරන ප්‍රධාන ශේත්‍ර ගණනාවක වැඩ කරන්නේ ගැහැණුන්. සෑම ශේත්‍රයකම ගැහැණුන් වැඩ කරනවා. නමුත් ඔවුන්ගේ ඒ දායකත්වයට නිසි ඇගීම ගෞරවයක් සමාජය තුල ලැබිලා නැහැ. ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි අපි ඒක ගැන කතා කරනකොට තමයි අපිට තේරුනේ ඇත්තටම ලාංකික ස්ත්‍රිය ලාංකික ගැහැණිය ඒ පණිවිඩය මෙතෙක් කල් ලැබිලා තිබෙන්නේ නැහැ කියලා. ඒ තමයි අපි කතා කරන්න පටන් ගත්තේ ගැහණු වැඩ ගැන. ගැහණුන්ගේ වැඩ කියලා දේවල් තියෙනවනේ. මෙතනත් කතා වුණා අපි වැටුක් නොලබ කරන වැඩ ගැන. මෙතන එක තැනක කියවුණා ඒක තමයි අපේ නිකන් මොකද්ද ඒක තමයි අපේ රෙස්පොන්සිබිලිටි එක අපේ නිකන් නේද අපි අනිවාර්යෙන් කරපු කළ යුතු වැඩ කොටසක් තියෙනවා. අන්පේඩ් කෙයාර් වර්ක් වැටුප් නොලබා කරන සුරැකුම් වැඩ. හැබැයි අපේ රටේ මේ පහුගිය කාලය තුල ඒ වැටුප් නොලබා කරන සුරැකුම් වැඩ එකක් එක අනිවාර්යෙන් ගැහැණුම් කළ යුතුයි කියලා දෙකුත් නැහැ. ඒක මොකක්වත් ජීව විද්‍යාත්මක හේතුවක් නැහැනේ ඔය වැඩ ටික අනිවාර්යයෙන්ම ගැහැණුම් කළ යුතුයි කියලා. නමුත් සංස්කෘතිය තුළ සමාජ ව්‍යුහයන් තුළ ඒක ගැහැණුන්ට පැවරිලා තියෙනවා. හැබැයි ඒ වැඩ එන්න එන්න දුෂ්කර වෙලා තියෙනවා. එන්න එන්න පීඩාකාරී වෙලා තියෙනවා. මම හිතන්නේ මෙහෙ මම හිතනවා මෙහෙත් එච්චර ලේසි නෑ කියලා. නමුත් මෙහෙ ඊට වඩා සහයෝගයෙන් වැඩ කරනවා කියලා මම හිතනවා. නේද? නේද දර්ශන සාධනය?
හැබැයි ලංකාවේ විශේෂයෙන්ම මේ සමාජ ආර්ථික ක්‍රමය තුල අර සමාජ ආරක්ෂණය කියන දේවල් වලට තිබ්බ අවධානය එන්නෙන් ආණ්ඩු වලින් ඈත් වෙනකොට ඒ බර ක්‍රමානුකූලව ගැහැණිය gedare ඉන්න ගෘහණිය gedare ඉන්න මව gedare ඉන්න ගැහැණියගේ වගකීමක් බවට පත් වුණා. උදාහරණයක් හැටියට අධ්‍යාපනයට දෙන අවධානය වැඩි වෙනකොට අපේ අධ්‍යාපන ක්‍රමය කඩා වැටෙනකොට අධ්‍යාපනයට තියෙන සම්පත් අඩු වෙනකොට කාටද ඒ බර වැටෙන්නේ? gedare ඉන්න අම්මට. gedare ඉන්න අම්මත් දැන් අපි අපේ දැන් මම ඉස්කෝලේ යන කාලේ මගේ අම්මා මාව පළවෙනි වසරට ගිහිලා ඉස්කෝලේ බාර දුන්නයි පස්සේ ආයිත් පැත්ත පළාතේ ආවේ නැහැ. ආයිත් ඉස්කෝලේ එන්නේ නැහැ. හැබැයි අද එහෙම කරන්න බෑ. අද අම්මත් යන්න ඕනේ ඉස්කෝලේට. ඇයි? මොකෝ ඉස්කෝලේ තියෙනවා පාසල් සංවර්ධන කමිටුව කියලා දෙයක්. අනිවාර්යෙන් දෙමව්පියන් ඒකට සහභාගී වෙන්න ඕනේ. පාසල නඩත්තු කරන්න මුදල් එකතු කරන්න ඕනේ. දැන් ආණ්ඩුව ගෙවන්නේ ගුරුවරුන්ගේ පඩි විතරක් කියලා කිව්වොත් ඒක මම හිතන්නේ අතිශයෝක්තියක් නෙමෙයි. ලයිට් බිල, වතුර බිල, ඉස්කෝලේ පේන් කරන වැඩ, ඉස්කෝලේ නඩත්තුව මේ සියල්ලටම දෙමව්පියෝ සල්ලි එක්කව කරන්න ඕනේ. ඒක විතරක් නෙවෙයි. සිකියුරිටි වැඩ කරන්න දෙමව්පියෝ ඉදිරිපත් වෙන්න ඕනේ. මතකද එක කාලයක් සති දෙක තුනක් තිබ්බා අර අයිස් හොයන වැඩක්. එක එක වෙලාවට අපේ ආණ්ඩු කරනවනේ එක එක ඩ්‍රාමා. එක කාලයක් තිබ්බා ඉස්කෝලේ ළමයින්ගේ බෑග් වල අයිස් තියෙනවා කියලා. අයිස් කියන්නේ ඩ්‍රග් එකක් හොඳද? not ice as in ice as we you and I used generally think about it, but it's some kind of substance, a drug. මේක නවත්තන අපේ රටේ තියෙනවා ලොකු drug abuse problem එකක් විශේෂයෙන්ම ළමයි අතර. මේකට අපේ ආණ්ඩුව ආවට ලොකු ආපු හොඳම අදහස තමයි ඉස්කෝලේ ළමයින්ගේ බෑග් වල අයිස් තියෙනවද කියලා චෙක් කරන්න ඕනේ කියලා හැමදාම උදේට. ඉතින් මේ ග්‍රේඩ් 1 එකේ ඉඳන් ළමයින්ව පේලියට තියලා බෑග් චෙක් කරනවා අයිස් තියෙනවද කියලා. දැන් කවුද ඕක කරන්නේ? දෙමව්පියෝ. හරි? ඉතින් දෙමව්පියන්ගෙනුත් කවුද ඕකට සාමාන්‍යයෙන් අහුවෙන්නේ? ගෙදර ඉන්න මම. හරි? ඉතින් ඔය විදියට අනිවාර්යයෙන්ම පාසල් යන දරුවෙක් ගෙදර ඉන්නවා නම් අම්මා කෙනෙක්ගේ කාලයෙන් සෑහෙන වෙලාවක් වැය වෙනවා මේ ඉස්කෝලේට කරන්න ඕන වැඩ ටික කරන්න. ඒක විතරක් නෙමෙයි. අපේ අධ්‍යාපන පද්ධතිය වැටිලා තියෙන වැටිල්ලත් එක්ක හරි අධ්‍යාපනයක් පාසලේ ලබන්නේ නැති නිසා මම හිතන්නේ මෙතන කතා වුණා. ඒක අනිවාර්යයෙන්ම අතිරේක පන්ති වලට ගෙවලා යවන්නත් ඕන. ඉතින් ඒවට ගෙනියන්නේ ගේන්නේ කවුද? ගෙදර ඉන්න අම්මා. ඉතින් මම මේ කතා කරේ එක ශේත්‍රයක් ගැන විතරයි. හැබැයි මේ ශේත්‍ර ඔක්කොම අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය මේ සියලුම සිස්ටම්ස් අපේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඉඳන් මේ සියලුම සිස්ටම්ස් කඩා වැටෙන්න අපේ රටේ පීඩාවට පත් වුණු ප්‍රධාන පුද්ගලයා ගැහැණිය බවට පත් වුණා. ආර්ථිකය කඩා වැටීම තුල ආර්ථිකය හිර වෙන්න පටන් ගත්තෙත් ගැහැණිය. එතකොට ශුද්‍ර මූල්‍ය ණය කියන එක හඳුන්වා දීලා අපේ රටේ තියෙන සංවර්ධන බැංකු ගැහැණුන්ට පිරිමින්ට සියලු දෙනාටම මුදල් කියන්නේ පහසු ණය ලබා ගැනීමට තිබ්බ ක්‍රමවේද ඇහිරෙන්න පටන් ගත්තම ශුද්‍ර මූල්‍ය ණය කියලා ප්‍රෙඩටරි මයික්‍රෝ ෆයිනෑන්ස් institutions ඇවිල්ලා අපේ විශේෂයෙන්ම ගම් පළාත්වල ගැහැණුන්ව ණය වලට හිර කරන්න පටන් ගත්තා. මේකත් එක්ක පුදුම හිංසනයකට පුදුම වදයකට මේ ගැහැණුන්ට මුණ දෙන්න සිද්ධ වුණා. මේ ඔක්කොම තියෙන අතරේ යුද්ධ කෝලහල මේ සියල්ලම ඒ පීඩාවත් විශේෂයෙන්ම දරන්න සිද්ධ වෙලා තිබ්බේ ගැහැණුන්ට. මේ අතර තුල තමයි දේශපාලන අර්බුදයක් එක්ක ආර්ථික අර්බුදයක් එක්ක 2022 අපේ රටේ ආර්ථිකය කඩා වැටිලා විශාල ජනතා පිබිදීමක් ඇති වුණේ. අරගලය කියලා අපි ඒක අදටත් හඳුන්වනවා. ඒක අපි ගෝල් ෆේස් එකට සීමා කරන අරගලයක් නෙවෙයි. ඒක ඇත්තටම රට පුරාම තිබ්බ අරගලයක්.
එතන හිටියත් නැතත් හදවතේ තිබ්බ අරගලයක්. ඒ අරගලේ ඉදිරියෙන්ම හිටියේ ගැහැණුන්. ඔබ දැක්කානම් ඒ විරෝධතාවල හැමතැනම ඉදිරියෙන්ම හිටියේ ගැහැණුන්. ඒ තිබ්බේ ඇත්තටම ඒගොල්ලොන්ගේ තිබ්බ ප්‍රශ්න ගැහැණුන් හැටියට මූණ දෙන්න ඒ පීඩාව තව දුරටත් ඉවස ගන්න බැරුව ඔවුන් ගෙවල් වලින් එළියට බහින්න පටන් ගත්තේ. ඉතින් ඒ නිසා ඒ තිබ්බ පීඩාවත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිත් හඳුනා ගැනීමත් සමග අපේ ඉදිරි ගමන යන්න නම් අපිට සැබෑ සමාජ පරිවර්තනයක් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම ගැහැණුන්ගේ සහභාගීත්වය ගැහැණුන්ගේ ගැහැණුන්ටත් එකතු වෙන්න පුළුවන් දේශපාලන වේදිකාවක් දේශපාලන අවකාශයක් අපි හදන්න ඕනේ කියන ඒ තීරණය ගත්ත එක එක කියන්නේ ඒ දෙක එක වෙලාවට සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා තමයි මම අපි හිතන්නේ අපි අර කාන්තා සභා කියන ඒවා හදන්න පටන් ගත්තම ඒවට එච්චට උනන්දුවෙන් ගැහැණුන් සම්බන්ධ වුණේ. ඒතකොට ඔබ දෙසැම්බර් 30 ඉඳන් මාතර ඒ දැක්ක රැලි පිටිපස්සේ වැඩ විශාල ක්‍රියාවලියක් තිබ්බා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.